සියලු දෙනාටම සුබ දවසක්. අපි අද බලමු වෙරළුවත්ත ලේයර් කිරීමෙන් පැල කරගන්නේ කොහොමද කියලා. දැන් පොපගේටර් එක ඇතුලේ සාමාන්‍යයෙන් අපිට වෙරළුවත්ත පැල කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් දැන් පොපගේටර් එක ඇතුලේ අපි පැල කරගද්දී අපිට සාමාන්‍ය අඟල් 6-8ක විතර වගේ අත්තක් තමයි පැල කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට මේ ගහට පස් බැඳලා අත්තක් පැල කරගද්දී අපිට විශාල අත්තක් පැල කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ තියෙන්නේ වගේ පැල කරගත්තු ලොකු අත්තක්. ඒ කියන්නේ ගහට පස් බැඳලා මේකේදී වැදගත්ම වෙන්නේ සාමාන්‍යයෙන් ගෙඩි හැදෙන ගහකින් අපි අත්තක් ලබා ගන්න ඕනේ. ඊට අමතරව දැන් අපිට අවශ්‍ය ප්‍රමාණය ඕනම අත්තක් මේකෙන් මේ ක්‍රමයේ මගින් අපිට පැල කරගැනීමේ හැකියාව තියෙනවා. මේකෙත් විශේෂත්වයක් නැහැ. සාමාන්‍යයෙන් අනිත් අත්තු පැල කරන විදිහටමයි අපි පැල කිරීම සිද්ධ කරන්නේ. වෙනත් ගහක අත්තක් සාමාන්‍යයෙන් අපි ගහට පස් බැඳලා ගහේ තියෙද්දිම පැල කරගන්න විදිහටම අපි වෙරළු අත්තක් පැල කරගන්නේ. හරි, මම දැන් කියලා දෙන්නම් කොහොමද අපි වෙරළු අත්තක් ලේයර් කිරීම මගින් පැල කරගන්න කියලා. දැන් අපි ලේයර් කිරීම සඳහා තෝරාගත්තු අත්තේ මුලින්ම අඟල් භාගික විතර වගේ පොත් අපි ඉවත් කරන්න ඕන මෙහෙම වටේම. මේ කියත් පටියෙන් හරි එහෙම නැත්නම් පිහිතලයකින් හරි මෙහෙම වටේටම ලකුණු කරලා පොත් ඉවත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. මේ විදිහට අපි අත්තේ වටේම පොත් ඉවත් කර ගැනීම සිද්ධ කරනවා. අඟල් භාගික විතර වගේ ප්‍රමාණය. දැන් මේ විදිහට අත්තේ පොත් ඉවත් කරගත්තට පස්සේ අපි වෙළඳ පොලේ තියෙන අතු පැල කරන්න ගන්න බෙහෙත් වර්ග එක එක නම් වලින් තියෙනවා. රොක්ටා, රැපිඩ් රූට්, ඊට අමතරව තව ජෙල් විදිහට එක එක වර්ග තියෙනවා. මේ බෙහෙත් එකක් භාවිත කරොත් එහෙම අත්තේ මුල් ඇදීමේ ප්‍රවණතාවය වැඩි වීමක්. ඒ කියන්නේ අත්ත මුල් ඇදින්න යන කාලය වෙනස් වීම, මුල් ප්‍රමාණය වැඩි වීම වගේ අපිට ප්‍රගතියක් දක්ින්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සාමාන්‍ය අඟුරු ටිකක් බ්ලෙන්ඩර් කරලා අරගෙන අඟුරු ටිකක් මම මේ පෙන්වන විදිහට ආලේප කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොමාරිකා යුස වගේ ආලේප කරලා මේ විදිහට ලේයර් කරන්නත් පුළුවන්. මම දැන් අද රැපිඩ් රූට් එක භාවිතා කරලා ලේයර් කරන විදිහ පෙන්වන්නම්. දැන් මේ පොත්ත ඉවත් කරගත්තාට පස්සේ අපි දැන් මේ රැපිඩ් රූට් එකේ දැන් රොක්ට වගේ තියෙන කුඩු වර්ගයක්. දැන් මේකේ ගෑවට ගෑවෙන්නේ නැති හින්දා අපි මුලින්ම ජලයේ සුවල්පයක් මෙන්න මේ විදිහට අත්තර එකතු කරගන්නවා. අපි දැන් මේ පවුඩර් එක තැවරීමේදී අපි තවරන්න ඕනේ මෙන්න මේ හරිය. දැන් ඒ කියන්නේ අත්ත මුල් ඇදීම සිද්ධ වෙන්නේ. දැන් කොහොමඩත් අපි අත්ත මේ මෙතන ඉස්සරහට අපි කපලා ගන්න. ඒතොර අත්ත මුල් ඇදීම සිද්ධ වෙන්නේ මේ හරිය පොත්තෙන්. ඊට අමතරව මේ හරියත් ගෑවට කමන්නේ. මෙන්න මේ විදිහට අපි හොඳින් ආලේප කර ගැනීම සිද්ධ කරනවා. අපි දැන් පස් මිශ්‍රණය සකස් කර ගැනීමේදී සාමාන්‍යයෙන් මතුපිට පස් වලට මැටි සහිත පස් වලින් මිශ්‍ර කරලා ගත්තොත් අපිට ලේසි සාමාන්‍ය ජල සුවල්පයක් එකතු කරලා මෙන්න මේ විදිහට අපිට පස් මිශ්‍රණය හදා ගන්න පුළුවන්. මේකෙදි තියෙන පහසුව තමයි අපිට මෙහෙම අත්තර මෙහෙම පස් මිශ්‍රණය තියලා මෙන්න මේ විදිහට අපිට අත්ත වටේම මේ පස් මිශ්‍රණය මෙන්න මේ විදිහට හිටින විදිහට අපිට සකස් කර ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට කර ගන්න පුළුවන් සාමාන්‍ය මතුපිට පස් වලට මැටි සහිත පස් වලින් ටිකක් එකතු කරලා ගත්තාම අපිට මෙන්න මේ විදිහට සකස් කර ගන්න පුළුවන්. මේකට සාමාන්‍ය අවශ්‍ය ප්‍රමාණයට ජලය එකතු කරලා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ පොත් වලට දාන ප්‍රමාණය වගේ විනිවිද පේන පොලිතින් කැබල්ලක් අරගෙන මෙන්න මෙහෙම මේ පස් මිශ්‍රණය වටා මෙහෙම හොඳින් ඔතා ගන්න පුළුවන්. මෙහෙම ඔතලා අපි මෙහෙම රෙදිපටි කෑල්ලක් අරගෙන මේක යටපැත්තෙන් මෙහෙම ගැට කසා ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපි උඩ පැත්තෙනුත් මේ විදිහට රෙදිපටි කෑල්ලකින් මෙන්න මෙහෙම බැඳ ගන්නවා. දැන් අපි නැවත මේ කළු පොලිතින් කෑල්ලකින් උඩින් බැඳ ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒකට හේතුව තමයි සාමාන්‍ය මේ මුල ගමන් කරන්න අඳුරට. දැන් සාමාන්‍ය මේ විදිහට විනිවිද පේන පොලිතින් එකෙන් අපි බැඳලා තිබ්බොත් එහෙම අපි මුල අපිට මෙහෙම එළියට අවිලා පෙන්වන්නේ නැහැ. විනිවිද පේන පොලිතින් එකෙන් එළියට පේන්නේ නැතුව යනවා. දැන් මම ඔබට එහෙම අත්තක් පෙන්වන්නම් මෙතන තියෙනවා. මෙන්න මේ විදිහට දැන් මේ අත් අපි මෙහෙම කළු පොලිතින් එකෙන් උඩින් බැඳගෙන තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම පොලිතින් එක ලෙහලා අපිට මේ අත්ත මුල් ඇදලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. මේ හේතුව හින්දා තමයි අපි මෙහෙම නැවත උඩින් කළු පොලිතින් පටියකින් මෙහෙම වෙලීම සිද්ධ කරන්නේ. දැන් අපි මේ අත්තත් හොඳින් මෙන්න මෙහෙම කළු පොලිතින් එකෙන් උඩින් වෙලනවා. මෙහෙම හොඳින් පොලිතින් එක හිර වෙන්න අපි මේකත් මෙහෙම උඩින් රෙදිපටි කෑල්ලකින් මෙහෙම ගැට ගහ ගන්නවා. දැන් මේ විදිහට අපි ගැට ගහගත්තාට පස්සේ සාමාන්‍යයෙන් දින 90ක් විතර යද්දී අපිට මෙන්න මේ වගේ හොඳින් මුල්
ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේක දැන් අපි ලේයර් කරාට පස්සේ සාමාන්‍යයෙන් ආයේ නැවත ජලයේදීම අවශ්‍ය වෙන්නේ නැහැ මාස දෙකක් දෙකහමාරක් යනකම්. එතනින් පස්සෙත් වීරි කාලගුණයක් තිබුණොත් එහෙම අපිට සාමාන්‍යයෙන් ජල වැසි වල්පයක් සැපීම කරන්න පුළුවන්. මේ පොලිතින් එකට මෙතන උඩින් ජලය සම්පාදනය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොලිතින් එක ටිකක් සිදුරු කරලා වුණත් අපිට ජලය සම්පාදනය කරන්නත් පුළුවන්. දැන් මෙහෙම ජලය සම්පාදනය කරන්න වෙන්නේ සාමාන්‍යයෙන් අපි අත්ත ලේයර් කරලා මාස 3ක් විතර යනකොනුත් මුල් ඇදලා තිබ්බේ නැත්නම් තමයි අපි ජල සම්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ. නැත්නම් ජල සම්පාදනය කිරීම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් දින 90ක් විතර කාලයක් ගත වෙද්දී මෙන්න මේ මට්ටමට මුල් ඇදීම සිද්ධ වෙනවා. අපිට සාමාන්‍යයෙන් මේ මට්ටමට මුල් ඇද්දාට පස්සේ මේ අත්ත ගහෙන් කපලා ඉවත් කරලා අපිට පෝච්චි එක හරි එහෙම හරි එහෙම නැත්නම් බිම හරි සිටව ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේ මට්ටමට හොඳින් මුල් ඇදීම සිද්ධ වෙනවා දින 90ක් විතර වගේ කාලයක් ගත වෙද්දී. මේ වගේ විශාල අත්තක් අපිට පැල කර ගැනීම හැකියාවක් තියෙනවා. දැන් අපි මුලින්ම මේ විදිහට අපි කපාගත්තු අත්ත මුලින්ම අපි ශේස්ත්‍රය කියන බිම සිටවන්න සුදුසු නෑ. එහෙම නැත්නම් අපි පෝච්චි එක උනා සිටවනවා නම් සාමාන්‍යයෙන් පෝච්චි හිටවලා දවස් 14ක් විතර වගේ යනකම් හේවන තියෙන තරක තියාගන්න ඕනේ. අපිට පහසුම ක්‍රමය තමයි ගොම කොටස් එකයි ඊට අමතරව කොහොබත් කොටස් එකයි තව මතු පිටපස් කොටස් එකකුත් දාලා මේ පස් මිශ්‍රණය හදාගෙන අපි හදාගත්තු පස් මිශ්‍රණයෙන් මේ කවරේ අපි ඉස්සෙල්ලාම භාගයක් පුරව ගන්නවා. මෙන්න මෙහෙම කවරෙන් භාගයක් අපි පුරවගෙන මේ අත්ත අපි මෙහෙම කවරේ හරි මැදින් මෙන්න මේ විදිහට තියා ගන්නවා. මෙහෙම තියාගත්තට පස්සේ සාමාන්‍ය අපි මේ අත්ත කෙලින් හිටින එකන් ඒ කියන්නේ මේ සාමාන්‍ය තියෙන මූල මණ්ඩලයත් යට වෙනකන් අපි පස් එකට කරගෙන මේ සිද්ධ කරන්න ඕනේ. මේක පෙරලෙනවා නම් සාමාන්‍ය අත් පෙරලෙනවා කියනවා විශාල අත්තක් නම් අපිට ආධාරකයක් සැපීමක් සිද්ධ කරන්න පුළුවන්. බොහොම ස්තුතියි ඉදිරියේදීත් මේ වැනි වීඩියෝ වලින් හමු වෙන අදහසින් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.